Lahir putih subuh dasana. Subuh dasana. Kau mau diin jiwit? Mending inno. Mending inno ane. Meda usul mau kedekara? Meda usul ayel level ada. Level ada. Mahan sih level ada. Karena ada netang oy udin paling. Yanu ada kau mau? Aman yang ada karena. Orang kadeh me taruna taruniyo adhyapan iya te loko tenak di lana. Unta tienni wenat bed. Adhyapan iya tienna watina kama. Adhyapan iya tienna watina kama aduna karena ayu udah dini. කරන්න ඕන දේවල් කරන්න ඕන කාලෙට කරන්නේ නැහැ. තව ඉදිරියට කරන්න තියෙන දේවල් ඉස්සරහට අරගෙන මේ දැන් කරන්න තියෙන දේවල් පිටිපස්සට දාගන්න. එහෙම වුණාම වෙන්නේ ජීවිතේ සැලසුමක් ගහගන්න බෑ. හොඳ ෆවුන්ඩේෂන් එකක් ලේ කරගන්න බෑ. කියන්නේ දාගන්න බෑ. එහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් කෙසේ වෙතත් ලහිරුණන් ඉතින් පාඩම් කරනවන්නේ. Lahiru api me TV didula Bauddha nalikawa ape gauruniya Nayaka Swamin wahanse Maligawa Vilasaji Nayaka Swamin wahanse mita wasara 6 kata pera tamai arambha kale e arambha kale unwahanse bohoma pulul adahasak athiwa bohoma duradiga balala tamai me nalikawa arambha karanne unwahanseta mekata yodanna danaya thiyenawata nevey Unhanse meka aarambha karanne mein samajayata bauddha samajayata pamanak nevey samastha samajayata siduvennaavu suba siddhiya salakagena tamai unhanse bohoma mahansiyen me nalikawa aarambha karala ada wenakota ithamathma saarthakawa buduhamduru meeta avurudu 2600 ekata pamana prathama me apita kiya dunna me paniwidaya ada janagatha karala thiyen ඉතින් ඒ තුලින් ගොඩාක් මානසික ආධ්‍යාත්මික සැනසීම ලැබනයි. ඉතින් අපි මේ එකතු වෙලා කතා කරන්නෙත් අපිට තියෙන ප්‍රශ්න බුදුදහමෙන් කොහොමද විසඳගන්නේ කියන කාරණාව. දැන් අද මේ වැඩසටහන ලහිරු පටිගත කරනකොට අද විශේෂ දවසක් කොල්ල කෙල්ලන්ට. නේ? අවුරුදු පතා ඉතින් මේ තරුණ තරුණියෝ බලන් ඉන්නවා පෙබරවාරි මාසේ 14 ඉන්නේ කවද්ද කියලා. Ewe nukote iting koin hari sali tikut tu ya gana amma geng hari illa gana netang tata ge sa kota hari behela sali tikak koya gana prasad teka dena wa iting hadare prakasha karna ne e kada sadi pehadi na bai me wa iting hari yata ulup pala me madya e tanat taruna tarunyo apikena ausana ausala me valentine dause hadare samaran nona kiela ausala dala ti එතකොට මේ අද මේ පටිගත කරන මේ ගමන වැඩසටහන පටිගත කරන දවසේ මම හිතුවා මේ අද පෙබරවාරි 14 නේ මේක විකාශනය වෙන්නේ සමහර විට ඉස්සරහට වෙන්න පුළුවන් හැබැයි පෙබරවාරි 14 අද ආදරය ගැන කතා කළොත් හොඳයි කියලා ඇත්තටම හොඳයි සර් ඒ ගැන කතා කරනවා නම් මේ මට තියෙන ප්‍රශ්න නෙමෙයි මම සමාජයේ දැකලා තියෙනවා මගේ යාළුවන්ට ප්‍රශ්න වෙලා තියෙනවා Deng oya lahiru api adre adre kela bohoma wacana akuru hatarak ne tiyenne ne akuru hatara hari sahaluwen hemma kenama kiyana kathawak habai meka akuru hatarakata gabbela tibitta wathanayak unata meke visala arthayak tiyena me bududhama tula lahiru me adre kiyana wacanaya katha wenawa adui බුදුදහමේ තියෙන මෛත්‍රිය කියන වචනේ මෛත්‍රිය සාමාන්‍ය වෙනත් ආගම් තුල තමයි මේ ආදරය කියන වචනය අපේ සමාජයට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි බුදුදහමේ බුදුහාඳුරෝ තරම් කරුණාව දක්වපු මෛත්‍රිය දක්වපු ලෝකයාට ආදරය කරපු ශාස්ත්‍රවරයෙක් නෑ. අපි සාමාන්‍ය ඔය වඳින පුදන කොට කියනවා දහසක් මව්වරුන්ගේ දහසක් පියවරුන්ගේ ආදරය එක පිටක් කොට ගත්තද බුදුහාමුදුරන්ගේ ආදරයට කරුණාවට මෛත්‍රියට සම කරන්න බෑ කියලා.
සම කරන්න බෑ කියලා. එහෙම කෙනෙක් තමයි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කියන්නේ. ඉතින් මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේත් බොහොම යෞවන කාලේ තමයි මේ සියලු දේවල් අත්හැරලා ගිහිල්ලා පුළුල් පරාර්ථකාමී චේතනාවකින් යුක්තව උන්වහන්සේ සය අවුරුද්දක් දුෂ්කරක්‍රියා කරලා මේ බුදු බවට කියන උත්තම තත්වයට පත් වෙන්නේ. එතකොට මේ බුදු දහමේ ආදරය කියන වචනේ අඩුයි. ඒකට තියෙන මෛත්‍රිය. බයිරු ඒකට හේතුව තමයි මේ ඒ මෛත්‍රිය කියන වචනේ හරි ප්‍රබලත්වයක් තියෙන. මොකද ආදරය කියන වචනය බොහෝ දුරට රැඳිලා තියෙන්නේ අපි කියන්නේ ඩිෆෙන්ඩ් වෙන්නේ බාහිර පෙනුම. බාහිර දේවල් භෞතික වෙන්න පුළුවන් කායික බාහිර පෙනුම වෙන්න පුළුවන්. එතකොට සමහර කෙනෙක් ඇස් දෙකට ආදරය කරනවා නේ. සමහර කෙනෙක් මුත්තු කැටවන් දත් දෙක දැක්කහම ආදරය කරනවා. අර ලස්සන දත් ටික විදිහට හිනාවක් දැම්මම කොල්ලෝ ඇදෙනවා. කෙල්ලෝ ඇදෙනවා. සමහර ඇඟපතට ආදරය කරනවා නේ. සමහර කොණ්ඩෙට ආදරය කරනවා. සමහර කටහඬට ආදරය කරනවා. සමහර යනේන ගමන බිමන ලතාවටත් ආදරය කරනවා. ওই කායික අංගයන්ටනේ. ওইට අමතරව සමහර ගැහණු ළමයි ඉන්නවා කෙල්ලෝ හොඳ ට්‍රේලර් බයික් එකක වගේ කොල්ලෙක් නැගලා ආවම ඒ බයික් එකට ආදරය කරන උනුත් තියෙනවා සල්ලි වලට හොඳ කාර් එකක් ආවම ඒකට ආදරය කරන උනුත් හොඳ ගෙයක් දොරක් රැකියාවක් තිබුණාම ඒකටත් ආදරය සමහර බලයට මේ සමහර මම මේ මේ මෑතකදී ඇහුවා මන් දන්නේ නැහැ මේවා මේ මානසික රෝගද කියලා මේ මත් පැඹුනේ උන්ටත් ආදරය කරන උන් ඉන්නවා ආලන්දලා සිකරට් එකක් බීලා මත් පැන් බීලා නිකන් සමාජයේ අර අපි කියන්නේ ගමේ භාෂාවෙන් පොරක් අන්න එහෙම අයටත් සමහර කෙල්ලෝ ආදරේලු හොඳ නැහැ එහෙම තියනවාද කියලා ඉතින් එහෙමත් තියනවා මානසික රෝග සමහරට හැබැයි මේ ආදරේ කියන වචනේ නැත්නම් ආදරේ අද බොහෝ දුරට මේ මේ බාහිර දේවල් මත තමයි ලහිර ඇඳිලා තියෙන්නේ ආකර්ෂණය ඉතින් මේ හැම දෙයක්ම බුදුදහම අනුව ස්ථීර නැහැ අපිට කොච්චර නිල් කැටවන් ඇස් දෙකක් තිබුණත් ටික කාලයක් යනකොට ඔය ඇස් දෙක පෙනීම අඩු වෙලා දුඹුරු පාට වෙලා අවලක්ෂණ වෙනවා. කොච්චර ලස්සන වරලසක් තිබුණත් කාලයක් යනකොට ඕක සුදු වෙලා වැටිලා නැති වෙලා යනවා. කොච්චර ලස්සන කටහඬක් තිබුණත් සමහර විට ඒකත් නැති වෙලා යනවා. මේක සාමාන්‍ය දෙයක්. ඒක මේ ලෝකේ ඉපදිච්ච කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ. දෙයක්ම වෙනස් වෙනවා. වෙනස් වෙන නොවන එකම දේ තමයි වෙනස් වෙන්නේ. එතකොට අර අපි හිතමු ලස්සන ඇස් දෙකට ආදරය කරපු මනුස්සයා ඇස් දෙක වෙනස් වෙනකොට ඒ ආදරෙත් නැති වෙලා යනවා. කටහඬ ආදරය කරපු මනුස්සයා කටහඬ මොකක් හරි වෙලා උගුර බැරෑඳිවත් වුණොත් ඒ ආදරේ නැතුව යනවා. ධනයට ආදරය කරපු මනුස්සයා මොන හේතුවක් නිසා හෝ ධන පරිහානියක් වුණොත් නැති වෙලා ගියෝ එදාට ආදරෙත් ඉවරයි. ඉතින් මේ වගේ. හැබැයි මෛත්‍රිය එහෙම වෙන්නේ නැහැ. මෛත්‍රිය කියන්නේ ආධ්‍යාත්මිකව බැඳීමක්. ඒක බොහොම පුළුල් ගැඹුරු. මෛත්‍රියෙන් බැඳෙන්නේ ඇස් දෙක නිසා නෙවෙයි. මෛත්‍රියෙන් බැඳෙන්නේ දත් ටික නිසා නෙවෙයි. මෛත්‍රියෙන් බැඳෙන්නේ කොණ්ඩේ නිසා නෙවෙයි. මෛත්‍රියෙන් බැඳෙන්නේ කටහඬ නිසා නෙවෙයි. ඊට වැඩිය ගැඹුරින් ආධ්‍යාත්මිකව බැඳෙනවා. අපේ පැරණි ගොඩක් සීයලා ආච්චිලා අම්මලා තාත්තලා මෙන්න මේ විදිහේ ජීවිත තමයි. ඔවුන් බැඳුනේ ආදරයට වඩා ආධ්‍යාත්මිකව මෛත්‍රිය. ඒ නිසා ඔවුන් විවාහ වෙලා මේ පොතට සහතිකයට අත්සන් කරලා නැහැ. හැබැයි ඔවුන් හරි ලස්සන ජීවිත ගත කරලා තියෙනවා. ඔවුන් එකිනෙකාට ගෞරව කළා. දැන් අපි දන්නවනේ පැරණි අපේ ආච්චිලා සීයලා අම්මලා තාත්තලා ගත්තොත් අම්මා පුදුම ගෞරවයක් දක්වනවා තාත්තට. පුදුම ගෞරවයක් දක්වනවා. බට්ටික උයලා මුලින්ම අපිට කන්න දෙන්නත් ඉස්සරලා පුතේ තාත්තට බෙදන්න ඕන. තාත්තට ඇරලා තමයි කොහේ ගියත් තාත්තට තියෙනවා. දැන් දරු සෙනෙහසට සමකරන්න සාමාන්‍ය ලෝකයේ තුල වෙනස් සෙනෙහසක් නැහැ කියලා නේ කතා කරන්නේ. නේ?
හැබැයි ඒ දරු සෙනෙහස ඉක්මවා යනවා සමහර විට මේ ආධ්‍යාත්මිකව අඹ සැමියන් තුල තියෙන බැඳීම. එහෙම තියෙනවා. සමහර විට තාත්තට කන්න දීලා මුල් බත, ඒ කියන්නේ උඩින් බත අම්මා දඟුඩ ටික කාලේ ඉන්න වෙලා තියෙනවා. අම්මා කන් නැතුව ඉන්න වෙලාවලුත් තියෙනවා දරුවන්ට දීලා. හැබැයි ඒත් මැසිවිලි නගන්නේ නැහැ. අවලාද කියන්නේ නැහැ. ගෑන බයින්නේ නැහැ. තරහා නැහැ. ඒක හරි ඕනකම මෛත්‍රියෙන් ඒ පරිත්‍යාග කරන්නේ. සතුටු වෙනවා යා. දරුවෝ කෑවහම් බඩ පිරෙන්න මට නැති වුණත් උන් බඩ පුරවා ගන්න කියලා හරි සතුටක් විඳිනවා. එමය අපේ අම්මලා ඒ කාලේ මේ ආදරය කියන දේ. හැබැයි අද වෙනකොට මුදල් වලට සෑම දෙයක්ම තීරණය වෙන ලෝකයක් තුල ආදරයත් මුදලට තීරණය වෙලා දෝ කියලා හිතෙන. ඒ නිසා බුදුදහමේ තියෙන්නේ දැන් අහිමි මගෙන් ඇහුවේ මේ ආදරය කියන්නේ බුදුදහම අනුව මොකක්ද කියන කාරණාවනේ. ඔව් බුදුදහම අනුව ආදරය කියන්නේ ආධ්‍යාත්මිකව බැඳීමක්, මෛත්‍රියෙන් බැඳීමක්. දැන් සාමාන්‍ය බාහිර දේවල් වලට ආදරය කරපු මිනිස්සුන්ට ඒ තමන් ආදරය කරපු දේවල්ම නැවත විනාශ කරන්න පුළුවන්. එහෙම සිද්ධිය අපේ සමාජයේ වුණ තරම් තියෙනවනේ. පන දෙන්න ඔයා මට මං ඔයාගේ අපි දෙන්න දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්. මොමනි ආදරය කරන්නේ? අයිරුට එහෙම නැද්ද? පොඩ්ඩක් කල්පනා කරලා කිව්වොත් ආලට නම් තියෙනවත් දන්නේ නැහැ. දැන් එහෙම. එතකොට ඔය වගේ මහා සුන්දර කතා කියන්නේ. හැබැයි තමන් අර යම් කිසි දෙයක් මත පිහිටාගෙන ආදරය කරන්නේ S2ට හරි කටහඬට හරි සල්ලි වලට හරි ඒවා නැති වීලා යෑම තුල අර පණ දෙන්නම් කියාගෙන හිටපු එක නැතු වෙන. අමාරුවට වෙන කෙනෙකුට ඒ පණ දෙන්න. නේ? ඉතින් එහෙම වුණාම දැන් ආදරය කරපු පුද්ගලයා විරසක වෙනවා. ආදරය කරපු කෙනා විචාරද. ඒ වුණාම සමහර විට පිහි අරන් ගිහිල්ලා ඇනලා 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 මරලා දාන. එල්ල කපලා මරලා දාන. ආදරයක් නෙමෙයි ඒක තමයි. මෙතන මේ දැන් ආදරය කියන වචනේ අපි බොහෝ දුරට හඳුන්වන්නේ අර බාහිර දේවල් මැත්තේ බැඳිලා ආදරය කරන එක. හැබැයි බුදුදහමේ ඔයා ඇහුවේ බුදුදහමේ කොහොමද මේ ආදරය විග්‍රහ කරන්නේ කියලා. බුදුදහමේ උගන්වන්නේ ආදරය මෛත්‍රිය. මෛත්‍රියෙන් තමයි උගන්වන්නේ. ඒ නිසා මේ දැන් ආදරයේ ප්‍රතිමූර්තියක් හැටියට අපි සලකන්නේ යසෝදරාවනේ. යසෝදරා කතාව දිහා බැලුවාම ඒක පුදුම හිතෙනවා. නේ ඒකයි මේ බුදුදහම තුළ මෛත්‍රිය කරුණාව සහ වෙනත් ආගම් තුළ ආදරය කියන දෙක අපිට වෙන් කරලා අඳුන ගන්න වෙන්නේ බුදුදහමේ මෛත්‍රියෙන් බැඳෙන්නේ. මෛත්‍රියෙන් බැඳුනට පස්සේ මෛත්‍රියෙන් ආදරය කරන්න ගත්තට පස්සේ ඒ කියන්නේ මානුෂිකව බැඳුනට පස්සේ ආධ්‍යාත්මිකව බැඳුනට පස්සේ කවදාකවත් වෛර කරන්න බෑ. අනිත් කෙනා මොකද එයා දන්නවනේ මේ වෙනස් වෙන ලෝකයක් තුළ නෙමෙයි. වෙනස් වුණත් සද්ද නැතුව අයින් වෙලා යනවා. සමහර විට හැම දෙයක්ම වෙන්නේ හොඳට කියලා අත්හැරලා පැත්තකට වෙලා ඉන්න. පිහි අරගෙන එන කොටාගෙන මරාගෙන එහෙම යන්නේ නැහැ. දැන් පෞගේ කාලේ අපි දැක්කා තුවක්කු අරන් ගිහිල්ලා මුළු පවුලම ඝාතනය කරපු අවස්ථා තිබුණා මේ ත්‍රිකුණාමලයේ පැත්තේ කොයිදුනේ. වෙඩි තියාගෙන වෙඩි තියාගෙන ගිය ආදරේ. ඉතින් ආදරයත්. ඒ ඒ ඒ ඒකට කියන්නේ මේ ලහිරු මේ ආදරේ නෙවෙයි ඒක රාගේ. ඒක දැඩි ආශාව. දැඩි ආශාව. අර නන්දමාලනියන්ගේ සින්දුවක් තියෙනවනේ. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය මෙන් අතිත්‍යයි. සඳ එළිය කියන්නේ ඉර වගේ සැර නැහැ. හරි සෞම්‍යයිනේ. හරි සෞම්‍ය. අපි කවුරුත් කැමති රෑ හඳපානේ එළියට වෙලා තරු ගණන් කර කර හරි හරි සැහැල්ලුවක් නේ සිසිලක් නේ දැනෙන්නේ. හැබැයි ගිනි මද්දහනේ අවුවක ඉන්න බෑනේ අපිත් නේ. අපි ගහක් හරි හේවනක් හරි හොය. හැබැයි හඳ සේවන හඳ එළිය එහෙම නෙවෙයි. ඒක ඇඟට සිසිලා. අන්න ඒ වගේ තමයි ප්‍රේමය. ආදරය කියන්නේ රාගයෙන් තොරයි. ආශාවන්ගෙන් මිරිකිච්චාම රාගයෙන් මිරිකිච්චාම රාගයෙන් රත් වුණාම ඔවුන් තුල ආදරයක් නැහැ. ඔවුන්ට ඒ තියෙන්නේ තමන්ගේ සිතුවිලි සන්තර්පණය කර ගැනීමේ අදහසක් විතරයි. ඔවුන්ට ඕන වෙලාවක අත්තරින්නත් පුළුවන් මරලා දාන්නත් පුළුවන්. සිද්ධිය ඕන තරම් උනානේ අපේ දැනට සමාජයේම වෙනවා. ඒ නිසා මේ ආදරය කියන වචනේ බුදුහාමුදුරුවෝ
ඉකන්නේ හරි පුළුල් විදියට පුළුල් විදියට ආදරේ. ඉතින් ඒ නිසා බුදුදහමේ ලහිරු ආදරේ උගන්වන්නේ මෛත්‍රියෙන් ආධ්‍යාත්මිකව බැඳෙන්න ඕන කියන කාරණේ. ආධ්‍යාත්මිකව බැඳෙන්න ඕන කියන කාරණේ. ඉතින් ඒ නිසා මේ බුදුදහමේ අපි බැඳෙන්න ඕන බුදුදහම අනුව බෞද්ධයන් වශයෙන් අපි එකිනෙකාට ගරු කරමින් ආධ්‍යාත්මිකව බැඳෙන්න ඕන. ඒ වගේම අවබෝධයක් ඇතිවෙච්චන්න ඕන මේ හැම දෙයක්ම නැති වෙනවා කියන අවබෝධය තියෙන්න ඕන. ඒ වුණාම අපිට කිසි මේ ඕන දෙයක් නැති වුණොත් අපිට හිතායියයි මේක තමයි ලෝක ස්වභාවය කියන කාරණාව හිතට අරගෙන එක සකස් කරගන්න. මම තමයි ආදරය බුදුදහමේ හඳුන්වලා දෙන්න තාලේ. සර් එතකොට දැන් අද වැලන්ටයින් දවසනේ. මේක කියන්නේ වැලන්ටයින් කියන එක තේරුම මොකද්ද හරියටම අවශ්‍ය තේරුම? ලහිරු ඔය රෝමේ වැලන්ටයින් සාන්තුවරයා. එතුමා හරි සමාජ මෙහෙවරක් කරපු කෙනෙක්. සාන්තුවරයෙක්. සාන්තුවරයෙක් කියන්නේ තාපසයෙක් වගේ බොහොම අර තෙරේසා මෞතුමිය මේ වගේ සමාජශීලී වැඩ කරපු සමාජයට යමක් කරපු කෙනෙක්. ඉතින් මෙයාට තරුණ තරුණියෝ පුදුම විදිහට ආදරය කළා. ඒ ආගමේ භාෂාවෙන් කියන ආදරය කළා. මේක ඒ රෝමේ අධිරාජ්‍ය හිතුවා මෙයා මොකද කෙනෙක් වටා මිනිස්සු රොක් වෙනකොට දේශපාලනඥෝ රජවරු හරි බයයි. ඔවුන්ට පහරක් ගහේ ඔවුන්ගේ බලේ බිඳලයි කිය. ඔවුන්ගේ බලේ නැති වෙයි කිය. ඒ නිසා ඔහු මේ වැලන්ටයින් සාන්තුවරයා හිර කරනවා. වැලන්ටයින් සාන්තුවරයා හිර කරනවා. හිර කළා කියලා ආරංචි වුණාම තරුණ තරුණියෝ වැල නොකැඩී මෙතුමා බලන් දෙනවා. ඒ තරම් එතුමට ආදරේ. එතුමා බලන්නේ. බලන්න ආවහම රජුරුවන්ට මේක තවත් කේන්ති යන වැඩක් වෙනවා. අධිරාජ්‍යයට. එයා මොකද කරන්නේ? සිරෙන් අරගෙන වැලන්ටයින් සාන්තුවරයා අද වෙනි දවසක පෙබරවාරි 7 වෙනිදා මරලා දානවා. මරලා දාලා එතුමගේ අවසන් කටයුතු කරනවා. එතකොට වැලන්ටයින් ලෝකයට ආදරේ බෙදා දුන්න සාන්තුවරයෙක්ගේ අවසානයේ තමයි පෙබරවාරි 14 වෙනිදා සිද්ධ වුණේ. ඉතින් ඒක තමයි අද වෙනකොට මේ ව්‍යාප්ත වෙලා මාධ්‍ය තුලින් මේක පොම්බලා අද අර පැරණි වැලන්ටයින් කියන අර්ථය නැහැ. අද තියෙන්නේ බොහෝ දුරට වැලන්ටයින් දවසේ මොනවා හරි චූටි දෙයක් අරගෙන සමහර විට වැලන්ටයින් සාන්තුවරයා තමන්ගේ ජීවිතයේ පුදපු දවසේ අපේ සමාජයේ කෙල්ලෝ තමන්ගේ මුළු චරිතයම පුදන වෙලාවල් තියෙනවා නේ. චරිතය විනාශ කරගන්න දවස් නේ අද. අම්මලාට බොරු කියලා තාත්තලාගේ සාක්කුව වලට බැහැලා අම්මලාගෙන් කීයක් හරි ඉල්ලගෙන පන්ති යනවා කියලා නගරයට ඇවිල්ලා අද ආදරයක් නෙවෙයි මේක ඇත්තටම. මේක අර සින්දුවේ කිව්වා වගේම රාගය ආශා. ඇත්තටම ආදරයක් ඇති වුණා නම් වැඩිහිටියන්ට කියලා අපේ චරිතය තියෙනවනේ අම්මට තාත්තට කියලා අපිට ආදරේ ගොඩනගා ගන්න පුළුවන්. මේක ආදරේ නෙවෙයි. මේක වුන්ට වෙන්න ඕන ෆෝන් තියෙනවා SMS එකක් හිටුව අතන්ට එන්න මෙතන්ට එන්න කිව්වා. ගියා දෙන්නත් එක කොහේ හරි කොටු වුණා. අන්තිමේට තමන් රැකගෙන ආව කාන්තාවකට උතුම් ආභරණය තමයි තමන්ගේ පතිවත කියන එකනේ. ඒකත් විනාශ කරගෙන තමයි අර ශ්‍රේෂ්ඨ සාන්තුවරයා ලෝකයාට ආදරය කරලා ජීවිතේ පුදපු දවසේ අපේ උන් ජීවිතේ අර මුළු චරිතෙම පුදනවා. අර මොකෙද්ද මේ කොයිද යන්නේ කුට මේ අවුරුදු 20ක් 30ක් අම්මලා රැකලා කන්න දීලා බොන්න දීලා හදලා උස මහත් කරපු එක්කෙනා අම්මලා තාත්තලාගේ මූණේ දැලි ගාලා ඒවා ගණන් 7-5කට ගණන් ගන්න නැතුව අර කොයිද ඉන්නේ කුට අද දවසේ ඔන්න තමන්ගේ මුළු ජීවිතේම පුදලා දාලා ඊට පස්සේ තමයි මතක් වෙන්නේ ආයිවරයි. එතකොට අවලංගු කාසියක්නේ. ඉතින් ඒ නිසා මේවල ලොකු අර්ථ තියෙනවා. අපි බොහෝ දේවල් දැන් අපේ තියෙනවා වෙසක් උත්සවනේ. ඊට පස්සේ පෙරහැරවල් තියෙනවා. මේවා අපේ ශ්‍රේෂ්ඨ සංස්කෘතියම් පදනම් කරගෙන ඇති වුණා උදේවල්. මේවා තුල පැරන්නන් බොහොම මේ පේ වෙලා බොහොම කැමැත්තෙන් මනස යොදවලා කරපු දේවල් මේ.
ඔවුන්ට ඒකේ ආශිර්වාදයක් තිබුණා. දැන් පෙරහැරක් කරනවා කියොම මේ පෙරහැරට යන ශිල්පීන් සමහර විට සතියක් දෙකක් පේ වෙනවා. මස් මාළු කන්නේ, මත් පැන් බොන්නේ, සමහර විට ජීවිත කාලෙම ඒවා කරන්නේ. දැන් අද එහෙම නෙවෙයි. අද පෙරහැරවල වල නටන්න යන්නේ බීලා. එතකොට මේ අපේ පැරණි සංස්කෘතිය නැත්තටම විනාශ වෙලාම ගිහිල්ලා තියෙනවා. මේ වල අර්ථයන් අද කවුරුවත් දන්නේ නැහැ. විකෘති වෙලා. අද දන්නේ නැහැ වැලන්ටයින් කියන්නේ මොකද්ද කියලා මේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ දන්නේ. මාධ්‍ය ඉතින් මාධ්‍ය කියන්නේ මිල මුදල් පස්සේ දුවන අයනේ. ඔවුන්ට ඕන මේ තරුණ තරුණිය අවුස්සලා ඔවුන්ගේ මනස විකෘති කරලා එක එක උත්සව දාලා පාටි දාලා සාදයන් තියලා පොවලා නටවලා එහෙම තමයි ඒ කට්ටිය ගොඩනැගිලා සල්ලිනේ. ඔව් සංස්කෘතියට එහෙණ ගැහුවත් කමන්නේ, සමාජයට එහෙණ ගැහුවත් කමන්නේ, සාර ධර්ම වලට එහෙණ ගැහුවත් කමන්නේ. අපි ගොඩනැගෙන්න ඕන කියන තැන තමයි බොහෝ දෙනෙක් සමහර විට මාධ්‍ය තුල කතා කරන්නේ, වැඩ කරන්නේ. ඉතින් ඒ අතින් අපි ඇත්තටම අපේ ගෞරවනීය අසජිනායක හාමුදුරන්ට අපි නැවත නැවත උන්වහන්සේට ආශිර්වාද කරන්න ඕන. මෙවැනි නාලිකාවක් දැන් මේ නාලිකාවේ ඇවිල්ලා බෞද්ධ වැඩසටහන් විතරක් නෙවෙයි, උන්වහන්සේ ළමා වැඩසටහනුත් කරනවා, තරුණ තරුණියන්ටත් වැඩසටහන් කරනවා. ඉතින් මේක අත්‍යවශ්‍ය කාරණාවක්. අද සමාජයේට වැදගත්ම කාරණාවක්. මොකද බොහෝ මාධ්‍ය බෞද්ධ නාලිකාවන් වටා රොක් වෙලා ඉන්නේ මෙලව හැර යන අය, පරලොව ගැන හිතන අය. ගොඩාක් දෙනෙක් එහෙමයි. අපේ අම්මලා ආච්චිලා සීයලා වයසක අය පිරිසක් තමයි මේ බණ අහන්න පින්කම් වලට මේ බෞද්ධ නාලිකාවන් වටා රොක් වෙලා ඉන්නේ. ඉතින් මේ තරුණ තරුණියෝන්ට වැඩසටහන් කරනවා හරි අඩුයි. ඔවුන්ට මඟ පෙන්වනවා හරි අඩුයි. ඇතකදී නම් නාලිකා කීපයක් ආරම්භ කරලා තියෙනවා. ඒක සතුටු වෙන්න යුතු කාරණා. ඉතින් පළමුවෙන්ම මේ ලංකා දෙරණ තුල ළමා නාලිකාවක්, ස්ථීර ළමා නාලිකාවක් ආරම්භ කළේ අපේ නායක හඳු අසජි නායක. ඉතින් උන්වහන්සේ ඒ නාලිකාව ඉතාමත්ම ශ්‍රේෂ්ඨව සිද්ධ කරගෙන යනවා. ඉතින් ඒ නිසා මේ අපේ පැරණි සංස්කෘතිය අපි යමක් කරනවා නම් ඇයි මේක කරන්නේ කියන දැනුම තේරුම අපිට තියෙන්න ඕන. ඔය යන්නන් වාලේ ගිහිල්ලා වැඩක් නැහැ. අද ගොඩාක් තරුණ තරුණියෝ අඳුරේ අත ගන්නවා වගේ වැඩන්නේ කරන්නේ. හරියට දන්නේ නැහැ, ඉගෙනගෙන නැහැ. ඇයි මේ පෙරහැරවල් කරන්නේ? ඇයි මේ වැලන්ටයින් සමරන්නේ? ඇයි රාමසාන් උත්සව තියන්නේ? ඇයි දීපවාලිය තියන්නේ? මේවා අපිට බෞද්ධයෙක්ම වෙන්න ඕනේ නැහැ. මේවා ඉගෙන ගන්නවා ටික ටික හරි. මේවල ලොකු අපේ පැරණි අය මේවා කළේ ලොකු අර්ථයක් ඇතිව. ඒ වලින් අපි හැම කෙනාටම ආශිර්වාදයක් තිබුණා. හැබැයි අද අපි ඒවා බොහෝම මේ චීප් කියන්නේ හරි ලාභ සහගත දේවල් හැටියට තමයි සලකලා තියෙන්නේ. අද අපේ හිතේ නැගෙන සිතුවිලි රාගික ආශාවන් සන්තර්පණය කරගන්න මේ ශ්‍රේෂ්ඨ යන් ජීවිත පූජාවෙන් කරපු දේවල් අපි පාවිච්චි කරමු. වැලන්ටයින් සාන්තුව හැල්ලු කරලා. ඉතින් ඒ නිසා ලහිදු පුතේ අපි මේ කරන හැම දෙයක්ම අවබෝධයක් ඇතිව කරන්න ඕන. අවබෝධයක් ඇති. ඇයි මේ දේ කරන්නේ? නිකන් බුදුහාමුදුරුවෝ කිව්වනේ. මම කිව්ව පළියටම පිළිගන්න එපා. ඔයාලා ඇවිල්ලා බලන්න. එහි පස්සිකෝ කියන්නේ ඒක. උන්වහන්සේගේ ධර්මයේ ගුණයක් නැහැ එහි පස්සිකෝ. එන්න. මේක ඇත්තද නැත්තද කියලා හොයලා බලන්න. මං කිව්ව පළියටම පිළිගන්න එපා. බලන්නකෝ කොච්චර ලස්සන කියමනක්. ඉතින් ඒ නිසා මේ මම විශේෂයෙන්ම අපේ දරුවන්ට, තරුණ දරුවන්ට කියන්නේ මේ සමාජයේ ඔය යම් යම් දේවල් කරන දේවල් කරන්නන් වාලේ කරන්න යන්න එපා. ඔයාලා ඉගෙන ගන්න මේ දේවල් ඇයි වෙන්නේ, මොකද්ද මේ කරපු දේ අර්ථේ, මේවා කොහොමද හරියට කරන්නේ කියන කාරණාව දැන ඇඳිනගෙන ගියොත් කතරගම යන්න පුළුවන්. එහෙම නැති වුණොත් අතරමඟ තමයි. ඉතින් ලහිරු තව දවසක හම්බ වෙමු අපි. බෞද්ධ විදුල බෞද්ධ නාලිකාවෙන් බුදු දහමෙන් අපේ තරුණ තරුණියන්ට තියෙන ගැටලු කොහොමද විසඳගන්නේ සහ අපේ